මම මුලින්ම ආරාධනා කරනවා ඔබට මෙම වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා. ඔබ වශීගුරුකමක් කරගන්න නැත්නම් යంత్ర මන්ත්‍ර කටයුත්තක් කරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට බොහොම වැදගත් වේවි. ඔබට මම මට පසුගිය කාල සීමාව තුළ බොහෝ පිරිසක් කතා කරා. ඊශ්‍රායල් වලින්, ඒත් එක්කම ඉතාලි වලින්, ජපානයෙන්, ඇමරිකාවෙන්, නවසීලන්තයෙන්, කුවේට් රාජ්‍යයෙන්, සයිප්‍රස් වලින් සහ සිංගප්පූරුවෙන්. ඉතින් මේ රටවල් ගණනාවක වැඩ කරන සහ ඒ රටවල් වල පදිංචි වෙල ඉන්න අයට බොහෝ ගැටලු තිබුණා. මට දැනගන්න තිබුණා කාරණාවක් එකක්, සමහර අයට රැකියාව පිළිබඳව ගැටලු තිබුණා. ඒ වගේම තමයි සමහර අයට ගෙදර දොර ප්‍රශ්න තිබුණා, ගෙදර දොර තමන්ගේ ස්වාමියා පිළිබඳව, බිරිඳ පිළිබඳව. ඒ වගේම තමයි සතුරු කරදර. ඒ වගේම විශේෂයෙන්ම ඔබට ඔබගේ පුජ්‍යලිකව ඔබගේ ආදරය සම්බන්ධව ගැටලු ඇති වෙන බවත් මට පෙනෙන්නට තිබුණා. ඉතින් ඒක නිසා බොහෝ පිරිසකට පොද විදේශයන් වල සිටින ඔබ සමහර වෙලාවන් වලට මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන්න ගිහිල්ලා නැත්තම් වශී ගුරුකමක් වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් කරන්න ගිහිල්ලා ඔබ නිකරුණේ මුදල් නාස්ති කළා, ඔබ අපහසුතාවයට පත් වෙච්ච බොහෝ වෙලාවක් නැති. ඉතින් ඒක නිසා තමයි මම මීට පෙරත් වීඩියෝ කීපයක් කර මම නැවත ඔබ දැනුවත් කරන්න කියලා කල්පනා කරා. ඔබට මේ සම්බන්ධව යම් දෙයකට දෙයක් කිරීමේදී කොහොමද හරි විදියට ඒක අඳුරගන්නේ කියන එක. ඔබට ඔබ වශීගුරුකමක් හරි මොනවා හරි යම් දෙයක් ගෙදරට ආරක්ෂාවක් වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් කරනවා නම් ඔබගේ දියුණුව අඩු වෙන්න පුළුවන්. ඉස්සෙල්ලම ඒ ඔබ බලන්න ඒ ගන්න පුජ්‍යලයා, ඒ කරන පුජ්‍යලයා ඔබෙන් අඩුම ඔබගේ උපන්දිනය හරි අහනවද කියන එක. උපන්දිනය අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි සමහර අවස්ථාවන් වල නැකත අත්‍යවශ්‍ය වෙන වෙලාවන් තියෙනවා. ඒ වගේම තමයි ලග්නය අත්‍යවශ්‍ය වෙන වෙලාවන් තිබෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවන් වල ඔබට ඔබගේ සම්පූර්ණ නම අත්‍යවශ්‍ය වෙන වෙලාවන් තියෙන. ඉතින් ඒක නිසා ඒ යම් කෙනෙක් ඔබ යම් කෙනෙකුට වැඩ කටයුත්තක් බාර දෙනව නම් ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිකරුණේ මුදල් නාස්ති කරගන්න එපා. මොකද අපි දැකලා තියෙනවා සමහර අය ලක්ෂ 10 15 වැඩ කටයුතු වලට ගන්නවා. ඇත්තටම එය යම් ආකාරයකින් කෙරිලා නම් ගැටලුවක් නැහැ. ඉතින් ඇත්තටම නොකෙරි සමහර අවස්ථාවන් වල මිනිසුන්ගෙන් එවැනි මුදල් ගන්න අවස්ථාවන් තියෙනවා. අපිට පුද්ගලයන් විදිහට විවේචනය කරන්න බෑ. නමුත් ඔබ කරන ඔබ වගකීමෙන් සහ බුද්ධියෙන් කිරීම තමයි බොහොම සුබ වෙන්නේ. එතකොට ඔබට වැඩ කටයුතු ඉක්මනින් කරගෙන යන්න පුළුවන්. මම ඔබට අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යంత్ర මන්ත්‍ර කටයුත්තක්. මොනවා හරි දෙයක් කරනවා නම් සමහර විට අපි කියමුකෝ යම් කෙනෙකුට යන්ත්‍රයක් දානවා නම් ඒ යන්ත්‍රය දානකොට මොනවද භාවිතා කරන්න කියන. මුලින්ම ඔබට මම මේ පෙන්වන්නේ මේ තියෙන්නේ යම් තඹ කොළයක්. ඉතින් මේ කොළේ තුලින් අපි කරන්නේ මෙතන යම් ඔබගේ ලක්ෂණයට නැත්නම් ඔබගේ නැකතට අනුව අපි හොඳ වෙලාවක් බලලා සුබ වෙලාවක් බලලා සම්පත් නැකතක් බලලා අපි මෙය නිවැරදි ආකාරයට යන්ත්‍රය අඳින්න සූදානම් කරගන්න. ඒ පිටිපස්සේ තව වැඩ කටයුතු බොහෝ සිදු වෙනවා. ඉතින් ඒක එක කරුණු කාරණාවක්. ඒ වගේම තමයි සමහර අවස්ථාවන් වල තෙල් බලගතු තෙල් වර්ග භාවිතා කරන වෙලාවන් තියෙනවා. ඒ බලගතු තෙල් වර්ග භාවිතා කිරීමේදී දැන් මම ඔබට ඉස්සෙල්ල ඉදිරිපත් කර ඒ යන්ත්‍රය අපි මෙන්න මේ මෙවැනි යන්ත්‍රයකට තමයි දාන්නේ. එය අදාළ විදියට නවල මම ඔබට නවන විදිය මම කියන්නම්. යන්ත්‍රය නවන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන මේ යන්ත්‍රය ඒක අදාළ විදියට අපි ඉරි කැපෙන්නේ නැතුව ඇඳගෙන ඊට පස්සේ තමයි අපි යන්ත්‍රය මේ ආකාරයට මෙහෙම නවන්නේ. මේක යම් කරන ක්‍රමයක් තිබෙනවා. මම ඔබට මේ ඉස්සෙල්ල ඉදිරිපත් කරන්නේ මේ යන්ත්‍රය නවන්න ඉස්සෙල්ලා අපි මේක කරනවා කළු මදිනවා කියලා. මේක බොහෝ අය දන්නේ නැහැ. මේක මොකද මේවට ගන්න දේවල්වත් දන්නේ නැහැ. මොකද මේක ගැන කිසි වැටහීමක් නැති නිසා
කළු මදිනවා කියලා කියන්නේ බෙහෙත් වර්ග කියනවා ඒට අවශ්‍ය බෙහෙත් වර්ග තියෙනවා මම මෙතෙන්දී ඒක කීම සුදුසු නෑ මොකද සමහර පුද්ගලයන් මේ පිළිබඳව ඒ දේ ඔළුවට දාගන්න බලාපොරොත්තු වෙන ඉන්න හින්දා ඉතින් මෙතෙන්දී කළු මදිනවා කියලා කියන්නේ අපි මෙතෙන්දී බෙහෙත් වර්ග වලින් මේ අන්තයේ සම්පූර්ණයෙන්ම මදිනවා ඉතින් ඒක කරාට පස්සේ මේ එකට එකක් මේ ගැටීමේදී එහි තිබෙන ශක්තියට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකින්ද තමයි අපි කළු මදිනවා කියලා කියන්නේ මේක බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්. බොහෝ අය මේක වරද්ද ගන්නවා. මම හිතන්නේ 95%ක් විතර මේ වැඩ කටයුතු කරන්න නැතුව තමයි ඔබට මේ අන්තය දෙන්නේ. ඇත්තටම ඒ දෙන යන්ත්‍රයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම තමයි මෙන්න මේක තමයි යන්ත්‍රය. අපි මේ යන්ත්‍රය වෙන්න පුළුවන් ඔබට බොහෝ අයට අපේ රත්තරන් යන්ත්‍ර වලින් මේව කරනවා. මම කිසිම අවස්ථාවක මම නම් යන්ත්‍ර හදන්න රත්තරන් යන්ත්‍රය හදන්න මම ඔබ දුන්නොත් විතරයි මම ඒක කරලා දෙන්නේ. ඒ හැරෙනකොට මම රිදී වලින් සහ පස්ලෝ වලින් තමයි හදලා දෙන්නේ. මේ දෙන මේ යන්ත්‍රයට තමයි අපි මේක අර විදිහට නවලා දාන්නේ. මේක නවනකොට යම් යම් තෙල් වර්ග භාවිතා කරන වෙලාවන් තියෙනවා. ඒ වගේම තමයි අපට දැන් ඔබට බොහෝ ගැටලුවක් තියෙනවා. ක්‍රිස්තියානි සමහර පිරිස්වලට මේ සුරයක් යන්ත්‍රයක් දැම අපහසුයි. ඉතින් අපි එතෙන්දී විකල්පයක් විදිහට තෙල් සුරයක් භාවිතා කරනවා නම් අපි මෙන්න මෙවැනි ඔබට මේ පේනවා ඇති මෙවැනි තෙල් සුරයක් භාවිතා කිරීමේ ඉඩකඩ තිබෙනවා කුරුසයක්. ඉතින් මේ කුරුසය භාවිතා කිරීම තුළින් ඔබට බොහොම පහසු වෙනවා. මේ ඔබගේ ආගමට අනුව කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඔබගේ තිබෙන ඒ කර්ම කාරණාව නිශ්චය කර ගැනීම. නැත්නම් මෙන්න මේ ආකාරයට තෙල් දමන සුදු මේ ඔබට පේනවා ඇති මේ සුරයත් භාවිතා කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඉතින් මේ මෙන්න මේ ආකාරයේ තමයි මේ මම ඔබට කෙටි හැඳින්වීමක් කරේ. මේ ආකාරයට තමයි නිවැරදි කෙනෙක් ඒක කරනව නම් කරන්නේ. ඉතින් කිසිම ආකාරයක ඔබ මතක තියාගන්න යම් යම් ඔය අපට මට බොහෝ වෙයි කතා කරලා තියෙනවා සමහර ලාට විදේශවල ඉන්න රැවටිලා මේ දේවල් මම කරන්න ගිය මහත්තයෝ මේක හරියන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම සමහර දේවල් දිහා බැලුවට පස්සේ මිනිස්සුන්ට මේ වගේ දේවල් ඒ කියන්නේ පොඩි ළමයින්ටවත් කියන්නේ නැති දේවල් සමහර අයට කියලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපි ඔබ බුද්ධිමත් වෙන්න ඔබ කරනකොට හරි කෙනෙක්ගෙන් හරි දෙයක් දන්න නිවැරදි කෙනෙක්ගෙන් ඒක කරගන්න කිසිම ආකාරයක ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් නිකරුණේ නැත්‍යාස්ති කරන්න එපා. ඒ ඔබට ඵල ප්‍රයෝජනයක් ඔබට ඒ ගැන එච්චර වැටහීමක් නැතුව කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ගන්න පුද්ගලයා ඒ කරන පුද්ගලයා ඒ ගුරුන්නාසේ වෙන්න පුළුවන්. ඒ කෙනා ඒට සාධාරණයක් නොකරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ කරන හැම දෙයක් ගැනම බොහෝම විමසීමෙන් වැඩ කටයුතු කරන්න. විශේෂයෙන්ම වශීගුරුකමක් කිරීමේදී බොහෝ දුරට ගොඩක් අය විදේශයන් වල ගිහිලා විවිධ ප්‍රශ්න වලින් තැරිලා පොඩි වෙලා ඒ වගේම තමයි ඔවුන්ට ලංකාවේ සියලුම ඥාතීන්ගෙන් දුරස් වෙලා තමයි විදේශ රටක ඉන්නේ. ඉතින් ඒක නිසා එවැනි විදේශ රටක ඉන්න කෙනෙකුට තවත් මේ වගේ දෙයක් වුණොත් එහෙම ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් ඒක මම දැනගෙන තමයි මොකද මට බොහෝ පිරිසක් කතා කරලා මේ සර්ගේ වීඩියෝ හොඳයි ඒ වගේම තමයි සර් කරන සේවය හොඳයි කියලා කියපු හින්දා මගේ විශේෂයෙන්ම ඉල්ලුවා ඉතාලි වල ඉන්න රාමනායක මහත්මයා ඒ වගේම තමයි ඊශ්‍රායල් වල ඉන්න නිලූකා මහත්මයාත් මේ දේ කරන්නම කියලා. ඒ වගේම තමයි තව කීප දෙනෙක් මතක් කරන්න බෑ මේ වෙලාවේ. ඒ හින්දාම තමයි මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. තවත් මේවැනි වීඩියෝ මම ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මේ වීඩියෝ එක මේ වෙනකන් නැරඹුවනම් ඔබට යම් අදහසක් වෙන්න ඇති. ඒ වගේම තමයි ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් මගේ දුරකථන අංකය තිබුණා දුරකථන අංකයෙන් කතා කරන්න. මොන වගේ දෙයක්ද වෙන්න ඕන මොන වගේ දෙයක්ද මට කරලා දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරලා දෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ඔබට ගැටලුවක් තිබෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.
ඉන්නවා.